නමෝ තස්ස භගවතුූ අරහතුව සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්ස භගවතුූ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතුූ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සයා ආනන්ද යතෝකෝ ආනන්ද බික්කු අත්තනාශීල සම්පන්නෝ හෝති නෝච්ච පරං අදිශීලයේ සම්පවත්තා අත්තානු පෙක්කීච හෝති නො පරාණු පෙක්කී, අපපඥාතකෝච හෝතිතේනච අපපඥාතකේන නෝපටි කස්සති, චතුන් අංච ජානානං ආභිසේච චේතසිකානං, දිිට්ට දම්ම සුක විහාරානං නිකාම ලාබී හෝතී. කිච්ච ලාබී අකසිර ලාබී එත්තාාවතාපි කෝවානන්ද බික්කු සංගෝ විහරන්තෝ පාසුම් විහරෙයාතති කරුකටයුතු ස්වාමීන් වහන්ස ස්වද්දහා පුද්ධිසාම්පන්න පින්වත්න අපි දේශනාවලිය හතරවනි දේශනාවට බහවන වැඩමුළලුවේ හතරවනිදසට එළබෙනකොට බුදුරජාණන් වන්ශ්‍යිමය ආනන්ද සූත්‍රයේ හැරවුන් ලක්ෂයක් පෙන්ල දෙනවා පාසු විහරණය සම්බන්ධය. මේතාක් එත එක දෙක තුුණ කියන දින තුනේ නැත්ත එක දෙක තුුණ කියන දේශනාවල දේශනාවලිය සීලේ හා සම්බන්ධ කරුණු තමයි ගෙන් හැර දැක්වේ. සීලේ හා සම්බන්ධ ගෙනහැර දක්වන ලද කරුණුවලින් ප්‍රධාන වසේම වීතිිකම කෙලෙස් විටිකම භූමිය කෙලෙස් සම්බන්ධව පෙර නොයි සිච්චි විදිහයට නොකල විදියට අලුත්හිතකින් බයි. ඉති ඒකට සටන් පෙරමුණ තුනක් බුදුරජාණසය සඳහන් කරනු. ශීල සම්පන්නෝ හෝති අදිශීලයේ සම්පවත්තා තමන් සිල්ලුවන්ත වෙනවා සම්බන්ධ කායයටත් බැු හන යන්නේ. ඒවාගේ අත්තානු පෙක්කී චෝතිනය පරාණුපක්කම් තමන්ගෙදී බලාගන්න මිසක්කා අනශීලයේ පිළිබඳවවැඩන්න තුන ඒ පිළිබඳව අප්ඥාතකේන යගෙන කියා පාණ්ඩයන්න තමන් සිල්රහිනෝ සත්තු මරන් ෑ කියලා න්න කියලා කාම් වි්‍යචාර්ය කරන්න නෑයි කියර මම් බොරු කියේලාම් හිසෝජන පරිශෝචන කීරවයි කියන එක කියා පාන්ට යන්න. එ නොා පෑම නැත්න් කියා නොපෑම හරහා යම්බිදියකට අනුන් තමන්ට ලැබිය යුතු දියයුතු නම්බෝ නොදී හිටියයි කියලා හිතාමනා අප කරගන්න. ඒ වැද ගද අපි සිල්ලන්ත වෙනකොට හරියට අපේක්ෂා කරනවා අනිකට්ි අපිනකොට නැගිටින් දෝනෑ. අපිට කෙසෙල් ලැවරිය මුල්ලවරීම දෙන්ඩෝනෑ ධානට අතුරල්ලන්නනොට මගු දෙට වතුරල්ලනුට පලිනිවටටම අපිරි අල්ලන්ඩෝනෑ. ම එනකොට ආතර පනව ඇතියෙන්න්ඩෝන කියර ර සිල්ලොතුන් අතර තියෙනවා මහපපුතුමා කාර වුණක් ඒ පොඩි කාරලදරම අපි පහසයට ලක්කරපුදේ. සීලේ තව රැකෙනෑ බාධ ඇතිවෙනවා. තමන් ඒක පිළිබදව අම්ම අපාඥත් අපප්ඥාත්ත කියන. න පටිකස්ව තියක මට ගරටකමය සැලික වෙන මෙයා සැලික වෙන කිෙක දැනගන්නවා හොඳ දෙයක් කවුරු දන්නෑ ම මේ වගේ අධිස්්ඨානක සීලක චිත්ත්‍ර ශක්තියක ඉන්වයි කියර කුණ වසාගෙන ජීවත්වෙන. ඉතිේ වගේ සිද්ධි හරියට සමාජයේ සිීද්ධ වෙනවා. ගුණවතුන් සිල්ලොතුන් දැක්කට පස්සේ අඳුරනාගන්න නැති අමනෝ එත්තොත් එක කටදුු කරන්න ගිහිලා පටලෝ ගන්න හැට. සරුවච්චන් වහන්සේරත් එහෙම් වෙලාතිය. සාරිපපුත්ත මහතවාමින් අන්තරත් වෙලා තිය. නානාවි්‍යියාකා නින්ද නින් දක්කනවා. නත්ති ලෝකයේ අනින්දිතෝ කියලා ඉවට සැලෙන්න්න හොඳ නෑ. එයාට පවසිද්ධ වෙනවාද මට හොඳ නැද්ද ඒ සේරම එක විදියකට මේ කායිට තමන්ගේ මහන්තත්තකම පෙන්නට හදාගන්න කතන්දර ගොතාගත්තර ගෙතුම් එමනැත්තම් පල් හෑලි වල් පල් හෑලි. එට නොකරදීම දක්කම සීලට හා සම්බන්ධ විචික්කම භූමියය කෙලෙස්සා සම්බන්ධ කාරණටිකත්තමයි සරුවච්ජාන්සය සඳහන් කරේ ඒ ඇත්තටම කියනවා නම් අ සුබ සිද්ධියනතන් සුක විහරණය සෂයේ වසන ගතිය තමන්ට වගේම සමාජටත් තේරෙන. තමන්ට වගේම පවුල යටත්තේරු. ද ඒටික හදාගත්තේ නැතුව එහම වාතාවරණය හදාගන්න නැතුව ඉට යන් බෑ. දැවරුවන්න සාය හදන්ඩ යනකොට පාදම ගල් එලලා ඇත්තුලව්ව පාගලා මචර උස කඳක් ගහන්ට ලේසි නැයි මතරකොට හත්සරයක් පොලි යටට කියිය ඕනග න හිතරුණනේ එක ඇට යනෝට දෙකේ අරය නොට මේක කරනක වෙලා හොඳන මේක මේ නරක තනක්ය ත හොඳට බැස්සට පස්සේ එත නායට යන්නෑ. ඇ ඒ නිසා දන්න කෙනා යටේ ම ඒ ගිලා බැතිීම පාඩුවකොට ගන්න. යගේ හොද පදනමක් අවශ්‍යයි ඒගාවට කර හදරදේ දැම් මෙතන තුන මත ඒ හදාගවත්තම ගිපොල මත දැන් දිත දම්මසුක විහාරාණං ඇත්තං අභිචේත සිකානං දිිට්ට දම්මසුක විහාරාණං කෙන අදි චිත්්‍ර භභාවන මෙලොවසයම සුව දෙන භාවන චතුන්නන් ජානාන රූපදදිහාන හතර ගැනීම කතා කර දැන් වස්වාත බණ්ඩ හදන්නේ සීල සිික්‍ෂා විඳර සමාධි ශික්ෂාවට අද සීල මට්ටම ඉදලා අධි චිත්ත පත්තත්වට පත් කරන්න හදා. ඇති අධි චිත්තත්වට එඩ ඉසල්ල පදනම තේරුම් ගත්ත නැතුව බටහිර ලෝකේ මේ මෑතක භාවනා කියන විෂයට අත තිබ්බා. ඒ අත තිබ්බේ නිවන්දකින නෙවෙයි ඉගන තියෙන තන්්ඩික අආතාහනය ආතතිය. බඩිලි න්නනති ගටය නිින්ද ඇන්න ති තිය බේත්තුලින් හට න්න තිව තේරුණා කට්ටියේ බේහත්තුලින් හැන් ලෙඩි ධනිි කන බෑනි එතකොට මේ භාවනාව ගත්තා එ ඒගොල්ලෝ ඒ දක්ෂ ගුරුවරු ගන්නලගන ඒ රටවල්ලෝට යකඩිෂන් සෞන්් පෘ බහනවස් අත්්‍යයත්තන්න හදාගන සමාධී වරන්න පටන් ගත්තා ඒගොල්ලි වර බයිලජ්ජාව වත්න් ඉන්ද්‍ර සංගරය වත්න් සීලවත්න් ඒ පිළිබන්ධව සැලකිල්ලකින් තොරව බටන්ගෙනගත්තා. පටන් ඇරගෙන යම්ප්‍රමාණික සාර්ත්‍යකත්වයක් ලබ ඇැති සමහර පැතිවලින් බන්න කොට ඒගොල් ඇවිල දැන් ලංකායි භාන උගන්න නො. සම්ප්‍රධාන කූලොව අයට බාන අවගන්නනා මොකද ඒ තාක්ෂණය අනුව මෙහෙමයි කොරන්නකය නැත් ඒගොල්ලු සීලබන්තද රැද්ද කියා අහන වටත් කැමතින ත් කැමතිින නිසා කවුරු වරිී බහාවනා පිළිබඳ වගේෙනට තව කෙනුට උපදේසියක් දෙඩ අනවානං ය දැනගණ්ඩෝනේ තම සම්මුතිය න්දල වැඩකරන්න ඔවා දෙනු පරහට තමා සම්මුතියේ සිට සම්මුතියේ පීටා සිට ඉති සම්මුතිය තමයි ය වීතිකම කෙලෙස් කඩන්න නැති සමාජනී තුල්ලංගන නොකරන සිිල්වන්ත කෙනෙක් වඩුව ඉති ඒක නිසා භාවනා කරන එක්කනාට සීලේ අදාළ බහයි වැඩි දහුණන නොකරණෙ කරට අදාල වෙනනි විජිට කියන්නේ සීලයෙන් සමාජයට අන්ඩු සමාධී ප්‍රඥාවටකය නමු සමාජයට අන්ඩහදකොට සීලෙ අදාළතාව වැඩි. එම නැත්තං කිය අන්ඩ වෙනවා සමාධයක් කරණ කෙනාට විතරයි සීලයේ පිළිබඳව පරීක්ෂා කරන්න පුළන් සමාධත්තියන කෙනාට විතරයි දැනගණ්ඩ පුළන්ග වෙන්න තමන්ලඟ තියෙන සීලයේ රගබලන්න පුළුවන් ප්‍ර්‍යේක්ෂය කරන පුළ යිකත්තික. හොඟ දෙනකුට ඇතුළතිම්ම ඒ කරගන්න පුළුවන් උරගා බැලීම තබා ඒගොල්ල හැම විලාම කට්ටින්න් හන මගේ මාදිය හොඳද මං ගන්න බලිවිනිධ්‍යානිද දෙකේද තුනේද කිය ඒ දිහාන භහාවනා පිළිබඳව තමන්ගේ පිළලිබිම්බුව අනුන්ගේ ගන්නා අඩීම් බලන්හදර. ඒම කරමයක් නැතු අනෙවෙයි. නමුත් යම කිසි කෙනෙක් සීලයක පිහිටලා ඇත්තං සික්ෂාව කරලා සමාධශික්ෂාටි ගාන බුදුරජාන් වහන්සේ ස සම් දන්ධ කරල තිහතාහන් කරලා තියෙනවා ඒ සීලය තියෙනවන ඕන වෙලාකව සමාදී ගණඩ පුරුව එක නිසා සමාධයේ සාර්ථකත්තයට රීජු බැලපෑමක් කෙලි බක්්‍ර නවිච්චි බලපෑමත්තින සීල ඉති එනිසා යම් බෙලාවකට අපිට තැනගණ්ඩ පුළුවන්නවා අගේ හිට එක ඒ කාග්‍ර භාාවයක් ඒකෝතිි භාාවයක් ඇතිවුණයි කියලා අන්නේ ඇතිවීමට පදනම තමයි ශීලි ඒකයන්න ශීලය පිළිබඳවෝ දැන් ප්‍රමාණාත්මකව ඉංගීියක් තමයි ඒකින් කෙරෙන් අපි ද අන්නවා හෙල් කුඹුරෝල උඩකුමරේ වතුර පිරුණහම ඒක පල්ලයක් කුමට ඇකෙන් රැක්කෙරනව නං ති උඩකුඹරට ඇතින්න වතුර තියෙනවා. අන්න මේ විදියට අනද සූත්‍රය දැක්වෙන ධර්ම පරම්පරාවේ සීලයත් සමාධියත් ත් සීල ශික්ෂාවත් චිත්ත භාවනාවත් දෙකාතර සම්බද්ධතාවේ පෙළපොත් දන්න බනපොත් පිළිබඳවද හැඟීමක් ඇති කියවෝලා තියෙන චින්තාම්ඥානත් යම්ප්‍රමාණයට වඩාගත්ත කෙනාට තේරෙන්න්න පටගර කරන්න ේදක අතර තියන සම්බන්ධ වගේ භාවනා කරන කෙනටත් තේරෙනවා තමන්ගේ සීල විශුද්ධිය සම්පූර්ණ වනාට පස්සේ ඒ චිත්ත විශුද්ධයට බලපා සත්ව විශුද්ධි ක්‍රමයට ගත්තත් එහෙම තමයි. ඉතින් අන්නේ බලපාන ටිකෙන් තමයි සීලය හරිදි කර ගැනක. එ නැතුව සීලය දැම්මගේ හරි නදදි කල බාන වෙන කිසිි උපකරණයක් ලෝකනෑ. ඉංසා සර්වචචන් වහන්සේ පවා. තකරනවායම සිල්ලුවන්තද කිය බලන්නේ ඇස්සුරඉම දමයි. ඒත් ඇසුරෙන් වනත් දීර්ග කාලයක් ඇසුරු කිටීමේ. ද අපිලගට හදිසිේ දොරාරගෙන කවුර රැවිල්ල මම සිල්වන්තද මම හොන්දද කිය ඇහුවට එම කවදක්ත් ඉස්ටර උත්තර දෙන්න පැයිකිර තියවා ඇසුරු කරල බලතමයි ගන්නතිීම. ඉති යනුව තමන්ට තමන් දැන ගන්න හෝ නැත්ත තව කෙනෙක් පිළිඳ විශක් කර නවශයනං ඒ ගාවට තියනමේ චතුන්නන් චානානං ආභිසේත සිකානං දිිට්්‍ර දම්මසුක විහාරානං ආදී වසෙන් කියන සමහති භාවනාවේ සමාධි භාවන දක්ෂකම. ඒ වශෂිට් ආවිය. ඒක තමට නතුකරගන්න පුළුවන් ගතියෙන්තමයි අ අන්තිමට කියපු අපපඥාතක කියන කියන තමයි හෙලිකරන්න නැතුව මේ රැකගත්ත එකෙන් තමයි මේ සමාධය ඇවිල්ල තියෙන කෙනෙක් තමන තීරෙන පටනගන්න. ඇති අපි යමු කොහොමද කෙනෙක් දැනගන්න කියලා බලාගණ්ඩ දැම්මගේ හිත අර්පනා මට්ටමකට දිහාන මට්ටමකට පත් වනාද කියය. ඇති ඒක සම්බන්ධව සුද්ධ විපස්සකයන්වාසයි සම්මත වී පස්සනා කොටස් දෙක වසයෙන් මේකටම වේද එවනත්න් අපි කියෙන උපමාන විහිුටු පැත්තිනින් හදරදී. ඉති ඉවපිළිබඳව ගොඩක් විශ්තර සඳහන් වෙනවා අටුආවේ නැ විශදධ මාර්ගගේ නෑෂනක නෙවේ මේක කියන්නේ. ඊට වැඩිය බොහො දෙන අතර ගෞරෝ සම්ප්‍රයෙක්තර විචයට බාරගන්න පටි සම්බිධ මාර්ග හම ලසන් විස්. ඒ පටිතම්බිධමාර්ග කියලතියන වූවා අපේ ලොකුස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ පුත්තුම වෙලාවක් කැරගන කියවල ක්‍රියාවත් කරලා බණවාශයෙන් තමන් වහන්සක පොත්ොරත් ලියල හිටප සංඝ්‍ය වංශල වෙන අපටත් කියලදන්නට උත්හ කර. අන්න ඒක අනුව ඒ ලොකු ස්වාමිින්නාාශලියපු සමත විදස්සන භාවනමාර්ගය පෙන්නනවා කෙනෙක් සමාධිය සීල ශික්ෂාව සම්පූර්ණ කරලා යම් බෙලාවක පරිියන්ක ඉඳගෙන කියලා හිටමොකෝ හිඳගන භාවනා කරන කොට ඇත ඉන්දගන සතිමත්වෙන කොට කොහොමට දැනගන්නේ මගේ හිතදැන් ආබිසේ ආවිචේත සිකානන් ිටි දමසක විහාරාණං කියන අද චිත්ත මට්ටමකට හෝ මෙලෝ වසල් ලබන්ු පුන උපරී මටමට ගියයි කියලා කොම දැනගන්නගේ. ඒකට පක්ෂ කරුණු හතරක්ෂහා විපක්ෂ කරුණු හයක් වසේ පරිපන්ත වෝධාන වසයි දක්වො අදීල තියනවා නිසා යම්කිසි කෙනෙකොට භාවනාකරගෙන යනකොට වැට හෙනවානං. ගේ හිත අතීතය දැන්නේ අතීතාානු දහවනං චිත්තම් විකෝපානු පතිත සමාධිෂ්ඨ පරිපන්තෝය න අතීජයට හිත ගියාන කවාගවත් වෙනසක් ඇත්තනේ ඕනම කෙනකොට පශ්චත්තාපේතම ඇතිවේ. අතීතයට යන හිත පශ්චත්තාපය ඇතිකරන්න. ඇති ඒ ඒ නිකන් ච චතුරාය සත්‍යය වගේ ත්‍යයඇත්තව. නට ලන්න ොලා ශෂ එකක බැලන්න ාවනකනය අහර අත අතින් තමයි ඒ වගේ හොතට සතියතියන ක ෙනට තමයි අප හිත කොයිකොයි වෙලාවට අතීතයට දෝවාතිකය. එතවට වික්්ෂෝපයක් ඇතිෙන චි මගේහි පිට ගිය මගේ අතීතත ගියයිකය. නවත් එයාට දක්ෂකමත් තියෙනවනම් මේ අතීතට ග මිසක්ක අනාගතට ගිය නෑනේ වර්තමානය අරමුණේ හිත නෑනේ කියලා අන්න ඒ බව දැක්කන්නා සුළුව ඉගාට අධීතය හොත කොහොමද හිත වැඩ කරන්න කියලා බැලුවත් අරට චිත්ට ගියාමහිතේරයට පටගන්න. අතීතයට ගියාන එහිත අනාගතයට ඇඩ බෑ හිත වර්තමාට එඩබෑ. අතීටම තමයි. ආනේවිදියට අතීතය ඉන්නකොට අතීතය ඉන්න බව දැනගණ්ඩ පුළුවන්නන්. ඒ හොඳ දෙයක් මොකද එතකොට හිත ගණඩ පුලුවන්තත්චාත්තිය. ඒවගේම තමයි මොගක්ලලාට අත චෙට හිත යම සිදත වයිසකට ගේ ඇත්තඩ මැද වයිත පැන්නට පස්සේ තමන් කරපු ජීවිතයේ විච්ච වැරදිව පිළිබඳව පශ්චත්තාව. තරුණ ඇත්තන්ට ගාක් හිත තියන්නේ අනාගතය අනනාගත පටිකට සිිත්නම් ි කම්පිත සමාජිස්ත පරිපන්තෝ අනාගතය වඩ තියෙන දෙයක් කරන තිනව භාගයක් සමත්වෙන එකක් ගමනක් ඇඩට තිෙනක් ගැන කල්පනා කරණයනකොට ම කම්පාවක් ඇතිවෙන හිටට. එතකොඩත් සතිය ගැරනවා හිත පිට නවා. එක නිසා අතීතයටයන් න අනාගතටයන් නැත්නම් අන්න යාට තේරෙන පටන් ගන්නවා කාලය කියන මානය දිගේ මගේ හිතද බර්තමානය තියෙනක. වෙන විජයකට කියේනවාවනං කාලානු රූපෝ කාලවානය දිගේ හිත සතිමත් වනාානගේක සාපේක්ෂෝ තමයි තේරෙන්නේ අධීත ටය නිිත්‍යයා නගතරයන්නෙත්ත. එති මේක කාට හරිමානපාන කරන කොට ඉන්දගන පින්බී හැකිනින් බලනකොට එවනත්තං ඉඳගෙන ඉන්න පස්ස පැත්ත හැප්පෙන වාතනේ ඒක දිහා බලන්න කොට ජර කියයන ලන් ද ත තත්න නාගතෙක්නෑැ කියලා න්න එක් පැත්තකින් කියන්න පුළුවන් දැන් හිත සමාධිගතවගෙනනවා කාලබානය දිගේ. ඒවගේ මේට කියැපුල දැන් ඇත්තරම එකෙත්න දැ අතත යෙන දැ මේ එකෙත්න නාගතය යනෙලා කියන්න පුලායි එක හොක්කරටි පසන පැත්තර වවැටවා මේ කියන අභිචහිත සිකානන් කියන දිත සමසක විහාරාණන් කියන තත්වති පේන්නේ මගේ හිත දැන් යන මෙන්න මේක කියල ේෙන. එඒවගේම අපනත සිදත සහ අභිනත හිත කියනක ඇතිවෙනවා අපිට අරමුණක් පේන හැම්ම වෙලාවක. අ ආන හැම්මලා ගන්ධ රස පහස හිතිවිදි. කියන්නා වූ මේ දේවල් එනොකොටට මනාපමනාප පාලෙන්. ඒක ඒ කවුරොත් හිතන්නති තරන් සමීපව සිද්ධ වෙන. අරබුණ පේන්නෙත් නෑදම හට මනාපමණාපතමයි පේෙන්. හිංසා යෝගාවචලට අම් වෙලාවක තේෙනවා අනං මේ දැන් ආරනාාපානකන කම් මැලි හරි නීරසයි එපාවෙලා තමයි තියන්. නමුත් එපාවීමත් දකින ගමන් ආන පණි දකින. එමනත්ං ඒවිනුවට පිටයන්ට හිට හදන අතාවත් දකිනවා. ආනේ විජෙට නැතුව ආනපානහිත පවත්වනවා හෝ එමනත්තන් තියෙන මනාපමනාප දෙක දකිමින්. කාගෙ න්‍යය පත්වත මේක එන්න කියලා බලාගෙන කටයුතුරනවාන එයට තවත් අන්ත දෙකක් මනාපමනා පන්ස දෙකින් බෙරෙන්න්න පුළුවන් ඒවගේම තුංවිිනි අංසයක් පෙන්නනවා තුංගෙන යුගලයක් හදටෝම හිට ඇවිශසිිලා තටටමනව දංඟලනවා දැම්ම නිවාන් දකින්න ඕනක අද වීරිය සහිතෝ ඒවි දංඟල් එකනාගේ හිත කැලඹිච්ච වතුර කඩක් වගේ සමහරන්ගගේ හිත භාවන කණිකව නිජුමතර බරයි. කුෂීතයි. එකකිලන්න බල ප්‍රජකර දාාපු අයිස්්ට බටර කැල්ලක් වගේ. තු ඔය දෙකත් නැතු හිත ඕනට විශිලත්තත්තම් හොට හොනාට වැඩිය තැන්පත්වෙලා නැත්තන් අරිස්සලකිපු කාරණ දෙකත් න බන්නකොට ඔය හය. අතීතත්නය අනාගතත්න අරුචිත්නය අරුචිත්නය අදිසි කලබල හිතකුත් නෑ ඕනටඩශිට් ලත්නය එහම නං කියනවා තිබිය යුතු වෝධනධර්ම සුදු ධර්ම හයක් ලැබිලති නො කිය. නමුත් ඒක හය ලැබෙන මට්ටමට එනකොට හිත ශික්ෂණය වෙනකොට ඔ ආභිචේතික කියන චිට්ට භහවනාට ොඩන ගීගෙන එනකොට වන්න භාවනාවෙන් හටගත්ත ප්‍රශ්න වගයක්නවා. සාර්ථකත්වේ තුලිින් හටගඩ ප්‍රශ්න වගයක්. වයිද සර්වුවච්චජනනාන්තියට කියල දලා ලියලදීලතිය නිසා හතුරුව ගණ්ඩ පුළුවන් දන්නවා. මොනවාද එන්නේ තත්ව ජාතනන් දම්මානං අනතිවත්තරට එ සම්පහන්තනා කියල මේ භාවනා කිරීම නිසා මේ පැත්තිෙන් අති තනාගත රචිාරර්්චි සහ ඔය. අදශ කලබලවීීමම් සාචීතර වීම ඇතිවෙන අතරේ භහාවනාවේම මතිවෙන සද්ධහවයි ප්‍රඥ්ඥාවයි දෙකාතර රඩුවක් කටග. තමර අධධික සද්ධහටයන තමරු අධික ප්‍රඥාවටය ට තවත් ස්රාටය නොකොට සමාධියත් වීරත් අතර හඩුවක් පටග වීජතියනට වීජතිය වන සමාදනය මායනු ීදයෙන. තකට මේ භාවනාවේ මහටකගන්න මේ සද්ධාව වීරිය සමාධි ප්‍ර්ඥාවගේ දේවල් එකිනෙක ගැටීමෙන් ඉංීට ගැටීමෙන් හටගන්න මේ තත්ත්වය දකින්නේ මැද තියෙන සතිය ඉති එවිලායි සතියෙන් හිටියොත්ත මටදේවා දැන් මගේ හිත සද්දහට බරයි දැම් ප්‍ර්ඥාවට බරයි දැමා දැන් වීජයට බරයි. ආනේටික දැක්වන එයාට අවස්ථාවක් කම්බේෙනවා සද්ධාවත් ප්‍රඥාවත්ක සම බර කර වීරියත් සමාධියත් සම්බර කරන්න හිති ඒක සඳහා වැදගත්ම දේ තමයි මේ එක පැත්තත් බර වෙලාතිය නො කියලා දැන ගන්න. එක පත්තක නතු වෙලාතියනො එක දැනගන්න. භාවේන්නම් හැම කෙනාගව නතුවෙලා තමයිතිෙන්. අපි ගිනාපු ජම්මාන්ත්‍රගත ගති අනුව සමාධයට නැත්තන් ඒකාගරතාට කැමි චෙක්කනාට වඩ නැතිලා. වීඩිය අධික එක්නට ඒකා කරත වනතිල නු ආ නේටික දැන්න තත්ව ජාතනන් දම්මානං අනතිවත්රට එන බහමනාම මහට ගත්ත මේ ධර්ම එකිනිෙකාපරයා යන්න දෙ නැතුව සමබර කරනවා කියන එක යෝගාවචරයට පනකට ඉස්සල්ල හිස්තන්න බෑ. එක කරගන අනකොටම තමයි ඇතිවෙන. ඉති ඇතිවෙනකොටම කමටහන සුද්ද වනොත් කඩීමක් වෙන්න එනත් කඩීමක් වෙනවා. ඒවගේ තදුපගේ විඩියවානටයට සම්පහන්සනා කියර යා තවත් පත්තකින් මේකට අනුගරහ කරණ්ඩ ඕනේ ඒ විදියට හිතේ කාග්‍රවේකෙන එනකොට අතිතනාගතයට නොගොහිල්ල මනා පබනා පහල නොවී එනොකොටම අවශ්‍යකන වීදි අඩුවෙන්ට පටන්ගරගන්න ඒමනත්න් අනායාසයෙන් සිදුවෙන්ටන්ගන්න මෙන කරන්නඩ ඕන්නේ ඉදගත්ත මන් හිත අරමුණට යන වගේ කති පහල වෙන. ඇති එතකොට යෝගාවචරයයා හුඟක් කලාට කියෙන බලකු මේනේ කරට තිසල්ල මේ ආන පනැතිවු වුණු අශයුමුණ එවනත්තන් නොපෙනීගිය අද වශයෙන් දේවල් ගා දකි අර එකලස ආවනන් ඒ වැඩේම අඩු වීඩිය ප්‍රමාණිකෙන් කරනමකක්. ඇති ඒ විදියට ද්ඩි නැතිවුණත්මයා කිය ආභිචේත්‍රෂික තත්තට යනකොට ඕනාට වැඩිය භාමන දිගින්දිකට මෙනේ කරමින් දිගින්දිකටම අධික ශක්තිය යොද වන්න ගත්තොත් අඩු කළ යුතු වෙලා වෙදි අඩුකරු නැත්තම් එතට වෙන බාධාව හරියට මේ පල්ල මේ හරි තැන් එක හරි අනකොට අපි වාහනේ ෆස් කියීරකේමේ අන්හදනවා ගිලටික වෙලාක්ක සකණ්ි කරදාොටදව තෙල්ප්‍රමාණය අඩුයි පාරිවාහන නැත්තං වේගේ ආවන තර්ටි කරදාන් සුම්ගිනි ගීරිරදන්න බෑ පුතම අවස්ථාවත් හතුරන කළත්දා. එදකට එකක් හැතමකට එක කිලමට බෑවිෙන තෙල්ප්‍රමාණ අඩුවරු. ආනේ විජට එන්ඩඩ මේක අනායාත වෙන තත්ත්ට අන්ඩ දෙනවා කියන එක ගා කියියෝගාාවච්චරණය ගොල්ලො මෝ රගන අල්ලක් නන්නේ භාවනා ඒ ගතිය නිසා භානක් නිශසිරද වැරෙන්ඩ දෙන්න. ඒ හික්මීමයි දැම් ත නවශ්‍යකර සීලේ තියෙනවාවන සමාධී හරිනවන ඉවවට ඒක විෂම්ම සුක්කාණම අතර ගණ්ඩුව. අපි හතුරෝපය එක එන්ඩෙන්් අඩුවෙනු. ඇති ඒ විජයට සම්බර කරගෙන යනකොට ඒක හරිගියොත් කොම සද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි සතියකනේ සේරම එක වැඩට පෙළබෙනු. ඒක රස වෙනවා අයි කිය කියෙන එක කැනෙ බලරේකාව රිජුවනෝ. එස්තකොට ඔන්න බල සම්ප්‍රේෂණය සිද්ධේෙන. එකනෙකට පැත්තට අදින වල්සත්තු හය දෙනෙක් පත් දෙනකගේ දාගෙන හිටියොත් ඒව හත්තුන්ගේ වැඩක් ගන්න බැයි. හ එකක පැතිවට අදන ඒතමයි වියවුලකයා ඒ වෙලාවකොහෝ සද්ධහ විරහ සති සමජිපත්්ඥක ඔක්කොම ඒකරස බැවිට යමු ලාගුණු වෙලා යනවන ඒට කේනවා ඒකරසට්ටේන සම්පහන්සනා කිය. එකහැන්නේ අපි අශයෝ පැත්දිනෙක් බැඳගෙන යන රතේ අශෝ එකක පැත්තිවලට ඇදල බෑ. ඔක්කොම ගමනට ආදෙන්ඩෝට ඇති අපිට වෙලා තියෙන්නේ මේ ධර්ම එකනකා පරයයන. මේ ඔක්කෝම එක දිගට ඒ පැත්තට අදින්නේ ඒේකතින් අර ගුටුවට ඇයට කියලා දුන්නොත් කමට අනසූත්ත කරන කොට වෙච්චි දේ අරි තේරුම් රැත්වත් ඒකට උත්තර හන්ඩ එක්චන මරුණය නමුත් වෙන්නේ කිය කියවෙන්න සද්ධහ වැඩිය ්චෙක්කන එයට තේරෙන්නේ ප්‍රඥ ඩි වනොයි කියලා අ වැඩිවිච්චි සදධාාවගෙන කතාකරන ප්‍ර්ඥාව වැඩිය එක්කන ඒත් තේරෙන්න්න සද්ධහ වැඩිව නොයි කියලය ප්‍රඥාගෙන කතාකරන්න. ය රහගනඉන්න ගුරුරයට දුුණුමිරිස්කන්න මොල අත්තියවා න අවනවා. ඉති ආටක කියල දුන් නොත් ඒ කර සට්ටය සම්පාන්දනා කියලා පදම මේ හොද්දට අවශ්‍යකන නවටික්කට අවශ්‍ය කන්න නවයක් දේවල් එකතු කරලා හරස්සට මිහිට ටහදාගන්න වගේ පදම ගණ්ඩ මේ ඔක්කෝම අඩුව කැඩුම අතේ දුරින් තියෙන්ට යවගේ ප්‍රමාණි තමයි වැදගත්තෙන් එට ඒවගේ බැලුවොත් සෞඛයක් නදත්තු කරන්න නැතල් ලෙඩක් සුවකරන්නඩ ජීවක වැදතුමා කියලා තිය නවා මේ ලෝකෙ තියනෙන හැම විසක්ම බේතක්කය. යගේම අපි ගන්න හැම බේතක්ම විසක්. එක මාත්‍රාව තමයි වැදගත්තෙන් අවශ්‍යකන විඩි ලෙඩේ නැති කරන්න තරම් මාත්‍රාව ගත්තන ඒ අපිට උදාශීන අද අදදකමක්යනවා. මත්‍ර වැඩුණොත් ඉෘතිරයේ ඉතුරු වනබේ. එතකොට අක්මාව දෞත්වයන. මතරාව අඩුණොත් විෂපීජ බලවත් වෙනවා. විනිසා ඒ මත්‍රාව හරියට තියාගන්නක්ගනක ලේසිනෑ. ඉ එනිසා මේකට සම්පහන්සන කෘතියක් අවශයි හරිගියත් දලක්ෂ වාරයක් කරන්න. ලක්ෂ වාරයක් කරන්න කරගන කරගන කරන්නට ඔන්න තේරෙන පටන්ගර ගන්නවා මෙවා තේරුම අඩුපාඩුව වැඩිපාඩුව තේරුම් ගන්නෙත් තමන් එක එකලස් කරන්න එත් තමන් දැ එකලස්උනා කියල ජනගන්නෙත් තමක් අපි තාම ඉන්න මේ සමත කෑල්ලි ඒකෙදීව වනත් පේනවා බුදුරජාණන් වහන්සේ වකීම ගන්නෑ බුදුරජාාතේ පාරපෙන්න්නන විතරයි ඒ කමටහ සුද්ද කරනට ගික්ක අනපුොළුවන්න ඒ ගුරුව රට සමහල් ඩාට ඉගයක්තෙන බොළුවන් අත්තු දව කරන්න පුලා. ඇති ඒකනි සාහම මේ කාරණ දහය අති චටයන තන අනාගත රුචිත්‍යයන්නත්න අරුච්‍යයන්න්නත්න. අධික වීරය ගන්නෙත්නෑ මධ්‍ය අත්ත වරයේ වැඩි අඩුවීරිය ගන්නෙත් නැති. අර කියන විජියට එතන උපදින ධර්මාතර අසම්බර භහවේ නැතු එන්න්නේ එන්නේ එන්නේන්න වීරිය අඩු කරමෙන්ගේෙහිෙල්ලා ඔක්කෝම ඉන්දිය ධර්ම ඔක්ොම එක රසට එන වෙලාග. නැවත නැවතත් ඇති කිරීමේ අපි කෙනෝ පලිවිනි දිහනටගියයි කිය. එක ඉස්සල්ලාම උපචාරමට්ට මේති මේක පෙළ ගහෙනවා. පෙරහර යන්න හිිට්ටුවෙච්චාම පාර පෙළ ගැහෙනවාගේ දැවෙන බාධාවක්නෑ පෙළ ගහීමේ අවශ්‍යතාව නති අන්නේ වෙළ ගහනෙන අවස්ථාව අපි කෙනවා. චාර අවස්ථාව කියලා පසේක ජවුණුනොත් ඒ අරඹුණට බැස ගැනීමක් සිදුකන්න. අර්පනාව කියලා කියනවා. ඉති අර්පනාව කැරුවට පස්සේ ඒ කෙනාට ඒ බැසගත්ත අරමුණීම අතිතට නනිත් නතු අනාගතටය ෙත් නැතු රුචිය ර්ජුකං අධික රුචියක්කෙන් ෙත් නැතුව. අකමැන් තක්කෙන් නෙත් නැතුව. අධ්ධික වීඩිය කරන්නෙත් නැතුව අඩු වීඩියක් කරන්නෙත් නැතුව ගනට අරග අන්නපුළ යකනිකං අපපේ විචින වගේ වැඩක් කෙතරන තිී. හැබයි ය උපචාරමටම ඉන්නවට වැඩිය මේ එක තාහුරු ගතියත්තිය. නි අපි හොයාගෙන හොයාගෙන කායයට යාහගෙනනාහග නාහගෙන ෙහිල්ලා ගෙට්ටි ගෙට් ගෙදෙට් ිට් වෙලා අහුවොත්හැම මේ ගෙතරදවය නොම්බර පහලුවේ ගේ කිය අයිගුල කිවත් එෙම අතුවල තමයින මේ තම නොම්බර පහලෝ කියලා අපි විදුරලට ගහම අපි දන්නවා දයිතක ආායිකය. නමු දොරෑරගන්න ගෙහිමියාදැකලා පුද්ගලය හම්බ වෙනකාම් සමන පණන්ඩෙ ඉවරනෑ ගේ උපාර සමාධිකයන්න මිදුරොට කොඩ වෙනවා එක. අර්පනාව කියල කියාන්නේ අන්දාල පුද්ගලේ හම්බේන ගේ ඇතුරළට ගයික. ආනෙ එහෙම ගියොත් ඒකනට ස්සලකේපු බාධක හය නැතුව හර සාධ පහ සාධක හතර තේරයන පටන්ගාන්න. ච්චේ ඒන්නේ ට දම සොක විහාරි මේ ජීවිතයේ දීම සැප දැනට පටන්ග කැන තිබුණාසී අතිී අතාහන නැතිවෙලා අරමුණේ නිමක්න වීමේ කලාව තේනුම් ගන්නු. ඉති මේ අරමුණේ නිමක්නවීම චනමාත්‍ර වසෙන් වඩ පුුවවාන් විනාට දාය පහල විශ්වතිය සමට පයක දෙක වෙන්ඩ පුරුව. ඉති නිසා මේ ලබන දිටදම ස විහාරිව ලබන අභිචේත සිකව ලබන මේ දේ චනමාත්‍රවීම විපස්සනාවට අි පාද කරගන්නවා එම ලතුව පඩිවේලාවක් පැෑත් දෙකක් හොගේ වශීකරගන ඉන්න පුළන්ගත්තේ චවන තමතර බාධක වෙනවා. එක පුද්ගලයා ලබා උපංහයට තමයි සිද්ධුවෙන්. ඉති මේ ලබාගත්ත මේ දිහානමය සැපය දිිත්ත දම්ම වසෙම ලැබිච්ච මෙලෝවසෙම්ම ලැබිච්ච මේ සැපය ගාවචරයට නිකාමලාබී අකිිච්චලාබී අකසිරලාබී කියලා කියනවා ය පුරුදු කරන්න ඩෝනේ රිීසිෂේ ලබන්න්න පුළුවන්ග ෝන කැමැති වෙලාවර්ක ගන්නවාගේ මට ඔන්නම් මංගන්නවා.හැනේ ඒ වශී කරගන්න ක්‍රම තමයි මේ කතා කරන්න. නිදුකින් ඇඩි බාධාවකින් තොරම නිකස් ප්‍රජ්ිකේ දාලාලතිම බීමක් කරගන්න බොනවාගේ අම්බ කරලගන්න අනවෙයි නිදුකින් ලබා ගන්න පුළුවන්. යොගට විපුල කොට විශාල වශල් ලබා ගන්න පුළුවන්. ඒක තමයිඒ අරමුණ දිහානය වශී කරගන්නයි කියලා කියන්නේ. ඉති ඒක කරනකොට අරන්නේගතවීම විිවේක ස්ථානකට යෑම සද්ධ බාධ නැතිවීම වගේ වැදගත් මොකද ලබන දිහානයට පටම ජානත්ස සද්දු කන්්ට හොෝ කියල සදාක. ට දධයක් හනුත් ූරන්න වගේ වේදනාවක් ඇති කරන්න. අමාරුවෙන් මේ එක ලසගත්ත ඉති ඒගනි සාහ එත කොට එකට අනුග්‍රහ කරන්න වෙනවා අනුග්‍රහ කරන්නේකට අවශ්‍ය පරිචරය බිවේක පරිසරි දීර දිහානේ කොච්චර වෙලාවක් කියීඩ පුලන් කියල බන්න. ජපී ලබාගත්ත ඔ තත්ත්ව දහයට සමස්තක් වශන් ධාර්තමයි සමත දිහානය කෙරක පලවිනි දිහාහන කිලත්කයෝ එතවට නීවර්ණ පහමණය ඒ නීවර්ණ පහ වෙනුවට විතක්ක විචාර පිච්චසුකය කක්ගතාදී ධහානාංග පහකින් සමන්නගතවා. එතුට ලබපු ජානි ලබූ යෝගාවිතරයට හිතට විශ්වාසයක්යෙනවා මේකම දැන් මිච්චර වෙලා පවත් අන්න පුළුවන්. කියලාට කෙලෙස් නැත්තෙමනෑ නමු කෙලෙ යටටපත් ච්චි තත්වේ තියාගෙන අන්න පු. එහමරගන ඉන්නකොට අපි හිත්තන අපි කීනනය දස දහස්වොර කන්න කරනකටට අ දිහානනිර්තිබුණ රචිය දිහානර්තිපුච්චි ආඩම්බරය දිහාන් ලැබුණයි කියලා කියන. අඩ හැරපාන ගතිය නිසාම දිහානයෙන් පිරියෙන්ටිටිතිය. ඒකර සීලයක් ලබල ඒ සීලය පිළිබඳව කියාපාණ්ඩගියොත් ශීලි බාදවෙන වගේ මේ දිහානේමත් ලබල තියන දිහානාංග පිළිබඳව වැඩිපුර කතන්දර කතා කරන පටගර ගත්තොත් යායට තේයට පටග ආයිසර අපි තක්වවිචාර වෙර ටන්ග.ඒ සමහල්ලාට පෑත්දයක් ගයාාට පස වෙන්න පුළුවන් අලු තෙම වෙන්න පුළුවන් ඒක නහුන්තර පුර්දුු කර මනසකද ගියන් අතරද නගර තභාවකද පාරදි ඉන්න කියනෙකම තමයි එක තීන්දවෙන්නේ තියහෙම කරලා ඇම් ලාලක්ක කාාර දේනවන මේ දිහානය පලිනික ලබනකොට නිවර්ණ තියන බව හැබැව මේ විතක්ක විචාර පිචි සුකේකක්ගතාදී දිහානක ලැබෙන බව හැබැව. නමු ඒක ටික වෙේලාවක්කින්නකොට ලබාගත දිහාන ටික වෙලාවක් කියනට ඒ ඇතුරේ අර කියන ඇවිශලි ඇතිවෙන්න්න පටගරගන්න ඇවිශලි ඇතිවෙනකොට ආත්‍ර තක්ක එන්නට පටන්ගන්න කියැන ිච්ා තක්ක එටගන්න මිච්චා විචාර එන්ට පටගරගන්න. එතොට ෝගාචර තියෙනවාට ඇත්ති දිහාට ඇතුල්ලන කොටමටතියවනු සුන්දරත්වය ඒ ශරිලාරය ටිකි වෙලා කැන්්ඩ ඇන්ඩ න්ඩ අඩුවෙන පටගන්න. ච එතකොට එයා ගිහිල්ලක යෝගාවචරයා ගුරුවරයට මාත් සඳහන් කළොත් එමනැත්තා වාර්තා කලොත් ගුර හන්දට පරික්ෂා කරල බල්ල කියන එනම් දිහානින් මචර වෙලාන්ඳදලයට ඇවිල්ලා ඒ විතක්ක විචාර්තිකය තියෙන ආජීනව සලකන්දීී. පිට ඉඩ තියෙනවා මිච්චර වෙලා යනකොට යනකොට එක තියනර අනිසංස්ප්‍රමාණය අඩුවෙනවා අදින වැඩි වෙනව එනිසා මට විතක්ක විචාර දෙකින් තොර පිීචි සුකේකක්ගතා සහිත ප්‍රනීත දි්‍යානාංග සහිත දෙවිනි දියානි ලබන්ට වැඩ කරන්න පුළුව. එතුකට වෙන්නේ අර දෙහානේති වුණ විටක් චෛසක දෙකක් අඩුවෙනෝ. මිටක්ක විචාර් දෙක අඩුවෙන. ඒක තිබ්බොත් ඒදකගේ මිච්ච ඇවි තක්ක ඉදීට සින වැඩිවෙ නිසා. ඉති ඒ විදියට කරගන කියල්ලා නිවර්ණ සහිත හිතයි නිවන රයි්‍ය හිතයි සම්බන්ධ කරලා නැතම් පලිවෙනි දිහානයයි සාමා්‍ය හිතයි කන්තන්ධන කරපු යෝගාවචරයට ඒ ගාවට යම් බෙලාවක දෙවිනිදිහට සම වැදුනොත් දැන් සාමාන්‍ය හිත මේකයි ප්‍රසමත්්‍යන හිත මේකයි දැම් මේ ලබපු එක. පිසුක ක්ගතා සහිත දෙ දිහානය කියන හුදදට පොත්් කියේවලා හුදදට වශීකරගත්ත කෙනාට වෙනස අල්න පුළා. අනිස්සෙකරට තියන ති පලවෙෙනක ඉවරුුණ දැම මේ ලබ්ක දෙවෙනි දිහන වඩ පුුවන් කියලා දලවස්සයෙන් සලකන එක තමයි කරන පුළා. ඉ එනිසාර එක දිහන කෙදලා අනිද්‍යානට අන්ඩි ඉසල්ලා ඔය කියන විතක්ව විචාර සහිත බවසා රහිත බව වශී කරගන්ඩයවා. දස් වර කරමින් මෙ බලමින් මේකම වදයනාය කමිව නෑ. ආදිවසෙන් ඒ හෙරුවොත් පිතරාක් පඩිපෙලක යනකොට පයිලෙසලා වැට නැතෝගේ පඩියෙන් පඩියට අඩක්වා. ඇතු පලවිනිය කහරියටම කරගන්න නැතුව ඒක වශී කරගන්න නැතුව දෙවිනි තිහනේ සඳහා පෙළබෙනු අන යම් කිසි කෙනෙක් කන්දක හෙලක තනකොලණ දෙනකගේ උපමා බුදු හාවරෝ පෙන්ලතයේ. ඒ දෙන කන්දක නගිනවා උඩ තියෙන හොඳ තනකොල තියෙනවා තියෙනකොට මෙයා කකුල් දෙකට පසකකුල් දෙකට හෝ ඉසරා කකුල් දෙකට පට්ටල වෙඩි ඉස්සල්ල කකුල් හොල්ලනම්. එතකොට තනකොල් බලන්්ද ෝක වෙතත් කණ්ඩ යෙන අලුත් තනකොල කන්දදික රූ අගන පල්ලයට බයි. ඒක නිසා යා ඉස්සල්ලා ඉසරා කකුල් ගණ්ඩ ඕනේ නම් පතෙකුල් දෙක හොඳට පට්ට කරගන ඒක කන්දය පිහිටුවල තමයි ඉසරකුල් දෙ ගන්න. ඉසරකු කියල පිහිටුවට පස්සෙ තමයි පස්සෙ කකුල් දෙක ගන්න. ආනේ විජයට මේ මේ දිහානදල මේ දිහාන්ට යනවයි කියනකොට වශශී භාවේ නැත්තා පුහුණුව හන්ටට හදාගත්තොත්තු තරක් මේ දිහානෙන් අර්දිහන්ට යෑ මේ ආනි සංස ලබාගන්න පුළුවන් එහ වශී කරනතුව ගියොත් හිතාගනීන්න්න පුළුව අන්දිහානයක් ලබුණ එක නමුත් නොවින්ටත් ඉ තියෙන. අඩි අමාරුව ක ප්‍ර්‍යේක්ෂණය කළ බලන්ඩ ඉතිය නිසා යම්වෙලාක දෙවෙන තියහානට ගියාන ප්‍රීචසුක එකග තයිනකොටේ අට විතක්ක විචාරණවීීම නිසා නිතර්ම පොලාපයින නැ පිනායන ප්‍රීතියක් සහිත වෙනවා. ඉති මේ ප්‍රීතියේ තියෙන පොලාපයින දඟලන ගතියත් සමහර විටක වැඩි වෙලා සමහර විටක ප්‍රමාණයක් පෝලට පලිබිනි තියානය ලබ ොහෝ ට සසල්ල බිලති විච්ච. විතක්ක විචාර වගේ කලබල ගති එන්න පුළුව. ඉ එතකොට ඒ යෝගාවචරයා තේරුම් ඇරගන්නවා මේ විතක්ක විචාර දෙක නැතුව ගත්තත් මේ ප්‍රීතිය කියන එක තාම සෙල්ලක් කරවැනි. තාම දඟ කරනවා. විති නිසා යම්යට තේරුම් අනකම් හොඳට තේරුන් එක බල ඇතයි බාධාව දරතය ඒ පරිල්ලා හොඳට මුණදීලා තේරුම් ගන්නටට පස්සෙ පුළුවන් යට විතක්ක විචාතක නැතිකරටගේ විතක්ක චාර ප්‍රීතිකෙන තුනම නැති. සුකයිකාගරතා කියන ප්‍රනීතාංග සහිත දිවනි දිහාගට අඩපුළුවන් යන්ඩ ඉසල්ල බලන් ඩෝනේ ප්‍රචචසක සහිත රහිත හි රහිතකමයි කර. ඒ ධ්‍යහානාංගාතර වශශී කිරීමෙන්. තමයි වෙන සැඇති කරගන්න. මාර්ගරට පසේ අතරම කියරක වැටුන අද කියලා උටමැටි කියර්තියෙන කෙනයි අවශ්‍ය වෙන්න. ආන්නේ වගේ යනකොට යාට තේරට පටන් ගන්නම් විතක්කය වගේ විචාරය වගේම මේ ප්‍රීතියත් ශෙල්ලක්කාර වුනොත් ඒකත් නැති සුක එකක්ගතා සහිත තුගිනි දිහානේ ඇති එත්තකොට සු දිත්්ව දම්ම සුක කියියරණ ඉහළම කෙලවරේ එකතා කරන්න. සුකහෙමයි ප්‍රසිිද්ධ වෙලා තියනේ මනුසලෝ කියල බඩ පුල හළම සුකේ කිය සඳහන්රක. ේතුන් ඉනිදි ආන්නගන. ඒ සඳහන් කරල තියන්නේ විලක පිපෙන කුබුදු මලක් නිලුම් පෝට්ටුවක් වතුර ඇතුරිතාම තියද්දී ඒ හත්පසින් වතුරෙන් පෙගිලා සම්පූර්ණ ශීතල වෙන්නාසේ තමට තේරන් පටන්ගරගන්න ඇතුළින් පිටින් පුදුම සුක එලවන ගතියක් බ්‍රහ්ප සුකයකට සමානයිහිතික තාව කාලිකොත් බිදුකු ඇත්තව ඉන්නව සමල්ලාට අඩි පහලව විශ්වතිය පැය පුත්ති විඳින්න පුළුවා. එතකොට අර තක්්‍ය අන්ගෙන්සා ප්‍රීසිෙන් ඇත් වෙච්චි අර ඔළමුල සෙල්ලක් කාරගතින්නේ මොකදක නිකං එව අයින්කරලංසා අපි මදුරෝ ඉන පලාාතක මදුු දලක් අට ගීල භාවනනාකර. උෂ්ට යන තැනක යක නිචන් කරපු කාමරට කියලලා බානකට වෙනස තේනවන්නේ ආන්නේ වගේ ප්‍රතිිස ප්‍රීතිය විිතක්ක විචාරයින් කරනකොට එන්න තත්වය එ මානසික තත්ත්වය යෝගාවිචර අර ප්‍රතජ්‍යන හිට නැත්තම් කාම බෝගයේ හිට රුහල්ි වනි යනත දෙවති යනති කලා ඒ දැනගන ගියොත්නං ගමනක්තිය. එම නොවනොත් ගක්වවෙ ලවට පටලවිල්ල වෙන භවතේරන මෙවා පිළබඳ ච්චර දන්න නැති ගියත් අඩ ගුරුන්ාන්සකෙනවා දැම්මිතරන ඉන්නෙකය. නවත් ඒක නැතිවනාම පුදුමාකාර අසරණකමක් ඇතිවෙනවා. මචරමාරුවෙන් රැක ගත්ත දේ නැතිවුණනායි කිය කල නිසා දේවල් දිහාන ගොඩක් ලබා ගන්නට වැඩිය ගන්න ගන්න තිහානේ වශී කරමි ඒක පෙළිබඳව පරිච්චයක්. පිඳ අදකීමක්ල බගැනීම අපිලකු න්සේ හරියටට අගගේ කරලති. ඉත් සඳා යෝග අවිතර තම අව තක්ෂේරු කරගන යනවා ධ්‍යයාාන්ටයවා අපව ධ්‍යාන්ටයනවා අපහවින වසි හරියට වෙලාවක් අධිස්ථාන කරලා ඉන්නවාසෙන් මේක මෙ බෂී කරගන්නවා එ වශීකරවඩට වස්සේ තිහාන ක්‍රීඩා කරන්නගුණ පල යාටක තුන් ාටිගේ පලිෙන්ට ටග දිකට ගේ දක තුනට ද වස. ක්‍රීඩක්කරගෙන යනකොට ඇර්තිය නවා සුකේකයන්නම් බුදුමාකාර සුවලවන දෙයක්කේ තට කියන ආශවාස ප්‍රශවාස දෙකේ ආශවාසය නිකන් ආසු ආදයක් කෙනවායිකය හස්ම ගැනීමෙන් සියලුම සැපතම්පත් ලබෙන පටන්ගන්න. හිඳකන ඉන්නකොට බුදුමාර ඇතුළ පිට කැලම් ඇ පෙන්ගිච්ච වතුරු විලක ඉන්නවාගේ සැපතේරෙනවා. අර්තය නමේ සුකයක් පිළි බඳව කෑදරකමක් ආසාවක් ලෝභයක් ඇතිවිටිඉටති. එනිසා යා අන්තිමටේ සුකයත් නැතිූ පෙක්ෂා සහිත අත්ත්ත් අධ්‍යන්ට ය එතෙන්ට යනකොට කොච්චර දිට්‍රදම්ම සොක වසයෙන් නිකාමලාබී වසයෙන් ආභිචේතසික වයෙන් ලැබිෙනවද කියනවන අදදිහා චතුත අධ්‍යහාන මට්ටමේදී හුස්මක් තියෙන්නව බැයි තර්රමටම සවම් වෙලා. යාට නොදැනුවත්මටිතෙන්නේ ගියොත් හුස්ම ගනිී නැති භාවේ නිසාය කලකොල බහයට පත් වෙලා මැරේද කියලා භහන අතරණ වෙලාවුලුත් තිල්. න කරන්න කරන්න කරඩ වශී කරන්න 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 අට තෙරට පටන් අර ගන්නවා සඳහ ඇ ආතාව අඩුකරගන උපේක්ෂා අඒකක්ගතා සහිත සතුත් අධ්‍යානකට හුස්ම තියනති කියලා බාණගොත් පෙනෙයි බලන්න නැතුව ඒ ඉබේ වන්න දෙන මට්ටමට ඇනිවා බුදුරජාන් වාන්සේ විස්තර් කරන්නේ චතුන්නංච ජානං අභිචේත සිකානං දෙතතම සොක විහාරාණං කියය. එති මෙහ් ඇත්තටම සාමාන්‍ය කාම බෝගයේ දකිට බැරි සුවිශේෂී තත්ව අර්ථිති භහනදිීල බාගන්න පුළුවන්දේවල් ඒ සර්වච්ච අ වසේ පහළවෙඩෙ ඉස්සරල ඉන්ද අවිති බිලතිය. ඒසිනාාන්තලත් ඉන්දලතිය. ඒවගේම හින්දු ආගමේ ඇම් බ්‍රාක්්මනික ආගමේ සඳහන් කලතියන ඉසින්නාාන්සල දුකුසාමීන්වහන්සේ කියනවා අපේ මහබෝසන් වහන්සේ තමයි ඔ කීව පොලකම ඒ ඉසින්නාාන්සලගේ නමයි අප සර්වච්ාන්සේ ජාත කතාවල්ලල සඳහංකණ දේවලුයි සමානුව ඇවිල්ලතිය. නන්දි විශාල කියන ගවය නන්දිනං ගවය කියලා දැන්ටත් ඔය මේ හින්දු කෝවිල්ලුල පූජ ලබනවා. ඒවගේ සහර විසින්නාාන්තෙල දැන්ට හින්දු ආගමේ පූජා ලබනව ඒ සර්වච්චන්නාන්තයගේම හාබෝෂන් වහන්ේ නමක් වෙච්චි පෙරාත්ම. නමුත් නිවන්ද කරනවේ ච්චිකුණන නත්තම් මහේදී ගුණේ ලබල තියනෙ හිතක පිරිසුතුකමට.ඒ අනුව නසස්සර අයිුරෝයේද නානාප්‍රකාර ශිල්ප පහළ වෙලා තියෙනවා එමකද සමාහිතෝභික්කවේ යථභූතන් ජානාචි පස්සති කියල මේ නිවරන්ටික අටපත්කර අට පස්සේ මහා කන්දක්කුට නැගලා ඇතම් මහා ගහක්කුඩට නැගලා ඇත බැලුව වගේ හරහා පේන්ට පටන් ගන්න. ගහ මුලේ ඉන්නක් නනා කෑ ගහනවලු තමුසිර පේනගුවු මටත් පේෙන්්ඩ පායකය. තර ගෞඩට කොච්චර වහෙසක් ගන්නවා ඇත කන්දරගන්න කොච්චර වේසක් ගන්නවාද. ඉති අර බිමයින්වාසර තේරෙනෑ මේ උඩඩට ගියා මර ඇත ගොඩක් පේනවාවයි කියන ගති. නට එක ැබිච්ච ලාබය එති නිසා මේ තත්ත්වයට එන්ඩ තමයි අර ශීලයකති විච්ච වටිනකාම සීලකතින පාදක වෙන ගතිය භූමිකාව සකස් කල දෙන ගතිය තියෙනවා නමුත්ී ශීලයෙන් පාදක සපාදම අත්තිවාරම සකස්උනත්ස්ම වගේ ජානානං අභිචේත්‍ර සිකානං දිට තම සොක විහාරාණං කියකිර දෙක දකිින් නැතුව මේ යන සත්තු ගාන මනුස්්‍යයෝගාන සමාට සීයට සීයක්ම. ඉපදිලා ඔය කාමබෝගීමගත කරල මැරලයන්. ඒ ඒ එහෙම කතකන්න ඇත්තන්ඩ බදුරජාන් වහන්සේ මගෝගෙන වචන පාච්චව මුරගයි. තිරිසා. පිට එනිසා යනෙ නඩෙක වඳරු මනසේ මනත උරර්ගමන්න සක් තියෙන්නේ හැසිරීම තන්නි කරම තිරිසන් තතයකිව. ත් යම්කිසි කෙනෙක්කේ සීල සිික්ෂාවට ගොඩගහිල්ලා ඔ සමාධේශේක්ෂාව වඩලා මේ හිතේ තියන වශීතාව වන්නකොට හිත කොච්චර සංස්කෘතික ගත වෙනවන. සදාචාර ගතික වෙනවා එහමත හැදෙනවද කියනවා ම්. අ තීරෙනය එක නොවඩන කෙනාගෙතියන ළමාගති ලපටිගති වඳුරූගති තිරිසංගති පේන අතර තමන් මේ කරපු භාාවනානිසා තමන් කොච්චට අරස්ස වුනාතිකය. ඉති ඒක මෙලවම ජීවත්වෙන ගමන් මනසේ තියෙන උසොස් මට්ටවලට අඩපුළා. ඉති ඒවා ඒ දවසොල ආලාර කාලා මුද්‍ර කරාමපුත්‍ර අසිද්‍ර තාපස වගේ ඇත්තෝ ලබලති බිලතින. ඒ අතෝ සිද්ධාත්ත කුමාරයගේ වයිසදීම ඇසුරට සුදෝත රජුරෝ පත් කරලති බිල තියෙනවායේ. අසිදත්්‍යාවපසේ වගේ ඇත්තෝ. ඇකම ආලාර කාලාම බද්ධ කරාම පුතරල පැවිදධන්න අතර පසිද්ධ ඉදලතියෙනවා. ඒක සිද්ධාත්ත කුමාණටයට තියන්නේ කිිල්ලලා ලබාගණන්න පුළුවුණනි එකගොලිචින් තහත්ම පිසුතු ජීවිත ගත කරලත් තියෙනවා නමු සර්වචන සෙපෙනවා පහගවිෙනට පහගෙනෝට ඒගොල්ල ඒ බමුණු ජීවිතෝලතිබිච්චයේ. ප්‍රතිපත්ති පුරණ ගතිය නැතිවෙලා ලාබතත්කාරවට හුවෙලා ජපමන්තර පවා ලාබට පාවිච්ච කරලා අර තමන්ගේ ගුණ චරිචය හදනක පැත්තකටගහිට. අද තියන අධ්‍යාපන ක්‍රමේ කිසිම තැනක මේ වගේ දේවල් ගැන ඉගැන් ඉලවක් කරන්නේ උගන්නන්නේ ප්‍රමාණ කරන්න පුළුව අන් දේවල් අපි සාමාන්‍ය සිංහලි කියනනන් ගේවන්න බ ගය කරන්න පුළුවන් ලල්මයිකර හැමත්යක්ම මේ අධ්‍යාපන කමෙන් ලබන දේවල් බදු කමේයට අරත්ත ඒල් එ හම්බ කරන හැමදේමකොට සක් රජය බද්ධට ගන්න උපේන විට ගෙවීම ඒවනත් ආදායම් බදු නානාප්‍රකාරසිි බදුගාන ඉරි මම අර මේෝකටිකක් කතා කරන්න සිද්ධ වුණා ජිනාවවල බන්තිකුන් රතන ඉන්න බහවනමධ්‍යස්ථානය කරන වෙලාවෙ එතකොට ඇමෙරිකාට ඇවිලි ඇමෙරිකාවෙදී මේ වගේ දවිනි තියන තුන්ෙ තිහන ලබාගත් අයි කිය කිවොත් හෙරිත් අහිටනත වනට ඇමරිකන් ගාන්මන්ට එකක ටෙක් කරඩ ඉඩ තියෙනයික අපේ බහමියදී අපේම රටේ ඇවිල්ල හෙම තිහානල බල නිකයි යන්න දෙන්න බෑඇග මේක ආදායම්බඳදු ගඩිකයි කියලා යනමයි කිය. දැන්ට ඇමරිකාව මට්මට යනකං බිස්නස් බුඩිසම් පටන්ගරන්තිය පුුද්ධහම කියන එක වෙළඳ ව්‍යාපාරයක් කර. ඉති ඒ අපට සතිපාසලටත් උත්තර බඳන්න වෙලාතිය අපි සතිපාසලෙත් කරන්නේ වගේ බුද්ධාගම් විකුණන කනයකද එමනැත්තං ඒ වගේ ලාමක ඒ වගේ ආමිශයට සඳහා මේ ධර්ම පාවිච්චි කරනද ලාගන්න අමාරුුව ැබෑ මේක ලේශි වැඩක් නෙවෙන්. නමුත් ලබාගත් අට පස්සේ කිසුනුන්ග වෙංවෙච්ච මේ කියන දී ලැබුවට පස්සේ එයා තුළ තම නිවනට පත්ට නැති නිවට නැමේට නැති. එමලත් තමන්ෙම දිත්‍ර තම සුකේ සඳහාම ගෙවා කරන මට්ටට ගියොත් වැරදි අද සඇත්ද. හතුකට බිස්්නස් බුඩිසම් තමයි. නත් අපි හෙට් කතා කරන්න යන්නේ මේ මටමට ගියාට පස් අර කදක්කලට ගීල ඇත දකින මනුසෙක් වගේ ගහක්කුට කියිල ඇස දකිනවන්සෙක් වගේ මේක දිිට්ට දම සුක විහර ණටම තියන් නැතුව ඇැති හැටිය දකිද. මේ භානට මුල්ලෙච්චි මේ මූලකර්මස්ථනය පවා නිත්‍යයයි කියල දකින්න. ඒකට උදව්කර මේ සතියත් අනිත්‍යයි කියර දකිින් ඒවගේ මේ යමක් අනිත්‍යනං ඒකේ ය ගණ්ඩ දෙයක් නැ දුකමනය ඉතුරුවෙන් ඒ දුක කියන එක මේ උඹට ආපුතාපයක් නොවේ මේ ලෝකයේ බවතින තත්ත්වය ඕක මම කියාගන්නතු හිට පන්. එමනත්තං අනාත්ම වශයෙන් සලකන් එමනත් මේ අරමුණේ සතියේ මෙතෙක්කෙන්ට ගමනට උද්කරව හැරමිටි හැමේකේම ඉනිමං හැමේකේම අනිච්ේ දුක්නනාත්ම බැලීම තමයි හෙට අපිට කතා කරන්න වෙන්නේ එකන්නේ පහසු විහරණේ තවත් මට්මක්පු දහමට දේශනා කරනවා සීලේ තුංාකාරයකින් මේ විචයටට පාසු වියන්ට හේතු කරලා. ඊට පස්සේ සමාධය මේ විජේ අඇරගෙන චත්තුත් අධ්‍යාන දක්වා තියෙන රූපද්්‍යහාන එතුට හොඳ හැරවුන් ලක්සයක්. ඊට පස්සේ තවත්තියේ නවා මේ සුක විිහිරණේ දියුණු කරනෙක් එතකොට ලෞකික ලෝකෝත්තර දෙකේම දෙකට දොරෑරණ ගතයත්ති. ඒ ඒ විදියට පෙර දැක්මක් පෙන්න්නලා නැත්තම් පාරක් පෙන්නලා ඉගියක් කරලා අද දවශස ධර්ම දේශනාමිත්‍රයෙන් සමාප්ත කරන බලාපොරොත්තුයනෝ ආගිනිටප සිලු දෙනාට කරගනයන වැඩ මීට වැඩි උනන්දුවෙන් කරගනයන්ට ශක්තිය දහිතය පින්ි හේතු වාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාධීන් සාධෝ සාධෝ.